Bodhi Vrikshaya. Shravaka Bodhisattvayanta ha Pratheka Bodhisattvayanta Kotanakadi uvada e tattvayata paminiya hakiya. Rahatvimata pase buduvimata niyama tanak natteya. Maha Bodhiya sattvayanata ese kotanakadi ho buddhattvayata nopamina hakiya. මිනිස් ලොවෙහිම මිස දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක නාග ලෝකාදීෙහි ලෝතුරා බුදු බව නොලැබිය හැකිය. එය ලැබිය හැක්කේ මිනිස් ලොවෙහිමය. එහිද සෑම තැනකදීම බුද්ධත්වයට නොපැමිණිය හැකිය. සියලු මහා බෝධිසත්වයන් බුදු බව ලබන විශේෂ ස්ථානයක් මේ පොළොවෙහි ඇත්තේය. ඒ විශේෂ භූමි භාගයට බෝධි මණ්ඩලය යැයි කියනු ලැබේ. එය එක් තනපතකදු නැති රිදී පැහැති වැලියෙන් වැසුණු සම භූමියක යයිද ඒ බිමට කිසිවෙකුට ඇතුළු විය නොහෙන පරිදි එය වටා ප්‍රාකාරයක් මෙන් ගස් වැල් වැඩි ඇති තනකැයිද දෙවියෙකුට බ්‍රහ්මයෙකුට වුවද එයට උඩින් යා නොහෙන අනුහසක් ඇති තැනක යැයිද කාලිංග බෝධි ජාතකයේ කියා ඇත. එය අචල භූමියකැයිද කියා තිබේ. එය දඹදිව මධ්‍ය දේශයේ නේරංජරානම් ගඟට නුදුරු තැනකි. සියලුම බෝධිසත්වයන් වහන්සේලා ලෝතුරා බුදුබව ලබන්නේ යම්කිසි ගසක් මුලදීය. සිද්ධාර්ථ කුමාරයන් මෞකුසින් බිහි වූ දිනේම ඉහත කී ජයභූමියෙහි ඇසටු ගසක් පැන නැගින. එය පැන නැගුණේ උන්වහන්සේට ලෝතුරා බුදු වීමට ආධාර වීම සඳහාය. ඒ අනුව සියලුම මහා බෝධිසත්වයන්ට උපදින දිනේම බෝධිය පැන නගින බව සිතිය යුතුය. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බෝධිය ඇසටු ගසකේ. ඇසටු ගස මුල බුදු වූ අන්බුදුවරයෙකු ගැන සඳහන් වී නැත. ඒ ඒ බුදුවරුන්ට බෝධි වනු පිණිස නොයෙක් වර්ගවල ගස් පැන නැගී ඇත. දීපංකන බුදුරදුන් බුදු වූයේ පුලිල ගසක් මුලය. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ බුදු වූයේ ශාල කල්යාණී නම් ගසක් මුලය. මංගල බුදුරදුන් බුදු වූයේ නා ගසක් මුලය. සුමන රේවත සෝභිත බුදුවරුන් බුදු වූයේ නා ගස මුලය. අනෝම දස්සී බුදුරදුන් බුදු වූයේ කුඹු ගසක් මුලය. පදුම නාරද යන බුදුවරුන් බුදු වූයේ මහා සෝන නම් ගස මුලය. පදුමුත්තර බුදුරදුන් බුදු වූයේ සල් ගසක් මුලය. සුමේද බුදුරදුන් බුදු වූයේ බක් මී ගසක් මුලය. සුජාත බුදුරදුන් බුදු වූයේ හුණ ගසක් මුලය. පියදස්සී බුදුරදුන් බුදු වූයේ කුඹු ගසක් මුලය. අත්තදස්සී බුදුරදුන් බුදු වූයේ සපු ගසක් මුලය. ධම්මදස්සී බුදුරදුන් බුදු වූයේ රත් කරව් ගසක් මුලය. සිද්ධත්ත බුදුරදුන් බුදු වූයේ කිනිහිරිය ගසක් මුලය. තිස්ස බුදුරදුන් බුදු වූයේ පියා ගසක් මුලය. පුස්ස බුදුරදුන් බුදු වූයේ නෙල්ලි ගසක් මුලය. විපස්සී බුදුරදුන් බුදු වූයේ පළොල් ගසක් මුලය. සිකි බුදුරදුන් බුදු වූයේ ඇටඹ ගසක් මුලය. වෙස්සබූ බුදුරදුන් බුදු වූයේ සල් ගසක් මුලය. කකුසඳ බුදුරදුන් බුදු වූයේ මහාරී ගසක් මුලය. කෝනාගමන බුදුරදුන් බුදු වූයේ දිවුල් ගසක් මුලය. කස්සප බුදුරදුන් බුදු වූයේ නුග ගසක් මුලය. සවසක් දුෂ්කර තපසක් කළා වූ අප මහා බෝසතාණන් වහන්සේ එක් වෙසක් මස පුණු පොහෝ දිනයක අජපාල නම් නුගරුකක මුල වැඩහිඳ
සුජාතා නම් සිටුදුව විසින් පිළියෙල කරන ලද කිරිබතක් වළඳා සමීපයේ වූ සල් වනයේහි නොඑක් සමවත් වලට සමවදිමින් සමවත් සොයෙන් කල් ගෙවා සවස් කාලයේ දෙවියන් විසින් පිළියෙල කරන ලද මගින් බෝධිය කරා වැඩම කළහ. පෙරමග ආවා වූ තනගෙන යන සුත්තිය නැමැත්තෙක් උන්වහන්සේට කුඩා තන මිටි අටක් පිළිගැන්වීය. ඒවා ගවයන්ට කැවීමට ගෙන යන තන නොව මෙට්ටයක් වශයෙන් ගුදිරියක් වශයෙන් බිම අතුරා හිඳ ගැනීමට හා සැතපීමට පාවිච්චි කරන වියලි තනය. සොත්තිය බමුණා බෝසතාණන් වහන්සේට ඒවා පිළිගැන්වූයේද ඒවා මත වැඩ සිටීම සඳහාය. දඹදිව තවුසන් බොහෝ සෙයින් පාවිච්චි කරන්නේ තන ඇතිරිය. බෝසතාණන් වහන්සේ ඒ තන ගෙන ගොස් බෝධීන් වහන්සේගේ නැගෙනහිර පැත්තේ බිම සැලූහ. ඒවායින් තුදුස්රියන් අසුනක් සැදින. උන්වහන්සේ බෝධියට පිටදී නැගෙනහිර දිසාවට මුහුණලා වැඩ සිටියහ. උන්වහන්සේට බාධා කිරීමට පැමිණි වසවත් මරු හිරු බැසීමට කලින්ම පැරදී පලා ගියේය. ඉක්මිති මහා බෝසතාණන් වහන්සේ එහිම වැඩ සිට භාවනා කොට රාත්‍රියේ පළමු වන කොටසෙහි තමන් වහන්සේගේ අතීත ජාති පිළිවෙල දැකීමට සමත් పూర్වේ නිවාසානුස්මෘති ඥානය උපදවාගත් සේක. රාත්‍රියේ මැද කොටසෙහි ලෝකේහි ඒ ඒ තන මැරෙන උපදින සත්වයන් දක්නට සමත් දිව්‍ය චක්ෂු ඥානය උපදවාගත් සේක. දොළුස් පදයක් ඇති පටිච්ච සමුප්පාදයට ඥානය මෙහෙවා එය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කොට ඉක්බිති සංස්කාරයන් විදර්ශනා කොට අරුණෝද්ගමනයේදී මාර්ගඵල පිළිබඳ සකල ක්ලේශයන් ප්‍රහාණය කිරීමට සමත් අරහත් මාර්ගඥානය උපදවා ගත්හ. එය සමගම සියල්ල දැනගැනීමට සමත් සර්වඥතා ඥානය හා දස බල ඥානාදී සකල බුද්ධ ගුණයන් උපදවා ගත්හ. ඒ මහා බෝසතාණන් වහන්සේගේ බුදු වීමයි ලෝකෝත්තර මාර්ගඥාන සතර හා සර්වඥතා ඥානය ඥානයන් අතුරින් සියල්ලට උසස් ඥානයෝය. එබැවින් ඒවා බෝධි නම් වේ. ඒවා ලබාගත් ඇති කරගත් උත්තම පුද්ගලයාද ඥානයන් නිසා ලෝකේහි අග්‍ර පුද්ගලයා වෙයි. දෙවියන් සහිත ලෝකයා විසින් ගරු බුහුමන් වැඳුම් පිදුම් කිරීමට සුදුසු පුද්ගලයෙක් වෙයි. එහෙයින් උන්වහන්සේට දේව බ්‍රහ්මයෝද වැඳුම් පිදුම් කරති. බෝධි වෘක්ෂවල සර්වඥවරයන්ට ඒ තත්වය ලැබීමට උපකාර වන ශක්තියක් අනුහසක් ඇත. බෝධියේ පිහිට නොලබා බුදු විය නොහැකිය. මහා බෝසත්වරුන් බුදු වීම සඳහා බෝධි මූලයන්ට එළඹෙන්නේ ඒ නිසාය. ඒ අනුහස ඇත්තේ ශ්‍රී මහා බෝධියේ පමණකි. එයින්ද ඒ ගස වැඳුම් පිදුම් කිරීමට සුදුසු වේ. බුදුරුන් පරිභෝග කළ වස්තුවහුද වැඳුම් පිදුම් කිරීමට සුදුසුය. තථාගතයන් වහන්සේ බුදු වූ විගසම ඒ අසුනින් නොනැගී බෝධියට පිටදී සතියක්ම එතන වැඩ සිටියහ. තථාගතයන් වහන්සේ එසේ පරිභෝග කිරීම නිසාද බෝධි වෘක්ෂය පූජනීය වස්තුවක් විය. මෙකල ඇති වෘක්ෂවලින් සියල්ලට උසස් වෘක්ෂය වන බැවින් ඒ වෘක්ෂය මහා බෝධි නම් විය. මහෝත්තම වූ තථාගතයන් වහන්සේගේ බෝධිය වූ බැවින්ද ශක්‍ර බ්‍රහ්මාදී මහත් වූ පුද්ගලයන්ගෙන්
පුද ලබන බැවින්ද මහා බෝධිය නම් විය. පළමු වන බෝධි පූජාව ශ්‍රී මහා බෝධීන් වහන්සේට පළමු වන පූජාව කළේද තථාගතයන් වහන්සේ විසිනි. ලෝතුර බුදු බව ලැබූ භාග්‍යවතුන් වහන්සේ කෙල ලක්ෂ ගණන් සමාපත්තීන්ට සමවදිමින් බෝධි මූලයේ වජ්‍රාසනයේම පළමු වන සතිය ගෙවා ඉන් නැගිට බෝධීන් වහන්සේට උතුරු දිගින් සිට චතුර සංඛ කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරු මාගේ අදහස මේ බෝධි මූලයේදී මස්තක ප්‍රාප්ත ඌයේය. මේ නිකම්ම අත්හැර නොයා යුතුය. මාහට බුදු බව ලැබීමට උපකාරය වූ මේ බෝධි වෘක්ෂයට හා ආසනයට පූජාවක් කළ යුතුයයි සිතා බෝධිය දෙසත් වජ්‍රාසනය දෙසත් පංච වර්ණයෙන් බබලන්නා වූ නෙත් දෙකින් ඇසිපිය නොහෙලාම සතියක් මුළුල්ලෙහි බලාගෙන සිටිසේක. එය නේත්‍ර පූජාවකි. එයට අනිමිස ලෝචන පූජාවයයි කියනු ලැබේ. එය ඉතා දුෂ්කර පූජාවකි. සාමාන්‍ය මිනිසුන්ට විනාඩි ගණනක් ඇසිපිය නොහෙලා විසීමද දුෂ්කරය.